කොළඹ මධ්‍යම කොට්ටාෂ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් මර්ධන පොලිස් අසමේ සිදු කළ මෙහෙයුමකදී විවිධ නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ සැකකරුවන් දස දිනක අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ඇතුළු විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය සොයා ගැනීමටයි හැකිව ඇත්තේ. බ්ලූමෙන්ඩල් පොලිසිය නිලධාරීන්ද ඊයේ විශේෂ මෙහෙයුමක් සිදු කළ අතර ඊට යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ රැසක දායකත්වයේ හිමි වුණා. එෙහිදී මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු විවිධ නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගත අතර ඔවුන් අතර කිඹුලා ඇලේ ගුණ නැමැත්තාගේ ඥාතියෙකු කිඹුලා ඇලේ රාජ් නැමැත්තාද සිටින බවයි පොලිසිය පැවසුවේ. යුක්තිය මෙහෙයුමට සමගාමීව කෑගල්ල කොට්ටාෂ බුද්ධිකාරංශ නිලධාරීන් අරණායක අහස්ලි අධි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ගිනි අවියක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ පුද්ගලයාගේ නිවසේ වහලේ සංගවා තිබූ එම ගිනි අවිය සමග T56 වර්ගයේ ජීව උණ්ඩ 16ක් සහ මැගසින් එකක් ද සොයා ගැනීමටයි පොලිසිය කටයුතු කළේ. පොලිස් විශේෂ කාර්ය බලකා යාපනයේ කඳුරේ නිලධාරීන් සහ යුද හමුදා බුද්ධ්‍යාංශ නිලධාරීන් හා එක්ව කෝපායි උරුම්බිරායි ප්‍රදේශයේ කළ මෙහෙයුමකදී කීරණ ගංජා කිලෝග්‍රෑම් 71ක් ප්‍රවාහණය කිරීමෙන් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. යුක්තිය මෙහෙයුමට සමගාමීව මීටියාගොඩ පොලිසියද ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කහව ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් සිදු කළා. එෙහිදීද නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමටයි පොලිසිය කටයුතු කළේ. කල්මුණී මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා සියලුම රථවාහන කත්තංකුඩි සහ කොක්කටිචෝලී ප්‍රදේශයේදී දැඩි පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගත්තා. එෙහිදී නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන මේ අතර යුක්තිය මෙහෙයුමට සමගාමීව කලුතර ප්‍රදේශයේදී රථවාහන පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කරනවා. එහිදී මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ දුම්වැටි තොගයක් සොයා ගැනීමටයි පොලිසියට හැකි වුණේ. එවැනි ආකාරයේ රථවාහන පරීක්ෂා කිරීමකට නිරත වූ යටියන්තර පොලිසිය නිලධාරීන් ත්‍රිරුද රථයකින් මත්පැන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර වටවල පොලිසිය සිදු කළ රථවාහන පරීක්ෂාවකදී ලොරි රථයකින් කේරළ ගංජා රැගෙන යමින් සිටි අඹුසැමි යුවලක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදුලි උපකරණ රැගෙන යන බව පවසමින් අදාළ යුවල මත් ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවටයි අනාවරණය වී ඇත්තේ. අනුරාධපුර පොලිසියද රථවාහන පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් සිදු කළ අතර ඒ දේශකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බගමන්තලාව පොලිසිය සිදු කළ මෙහෙයුමකදී රන්මල කොල්ලකෑමේ නිරත වූ සැකකරුවන් 2 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් හංවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි අප වාර්තාකරු සඳහන් කළේ. යුක්තිය මෙහෙයුමට සමගාමීව ඊයේ දිනේ තුල සැකකරුවන් 863 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එෙහිදී හෙරොයින් අයිස් ඇතුළු විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 55කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමටයි හැකිව ඇත්තේ.